තෙරුවන් සරණයි සැදහැති පින්වත් ඔබහැම දෙ නාටම. සදහම් අසනුකැමැත්තිෙන මේ පෙහිදීත්. බෞද්ධහාරූ පවාහිණී නාලිකාවස්සාමකිින් එකතු වන සුපින්මත් ඔබ වෙත බෞද්ධහාරූ පවාහිනිය මේ පෑට නයමික වකිනේ නෑ. දායකත්ව ධර්මාහන් ශාසනාවන මෙහාකාරයෙන් ආරම්භ කරන්නේ. බෝධය සත්වකුණු පේත පරම පෝජනීය, රේ අරියදම්මනාහිමි අනුස්මරණ මැතිරිපරිශ්‍රී සිට. පින්බන්නේ මෙවුතුම් මෝදේශනා පෙනුවෙන් සෙදුකලා වූ ආරාතනාව පිළිගෙන මෙ පරිශ්‍රේ් වැඩමකොට වැටහිදින පෝජනීය අවසරයි කෝරලයාකම සරණතිස. පින්වත්ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම සාධනාත නඩමින් නමස්කාර පූරකෝ පිළිගනිමුෝ. සාතුෝ සාතෝසාතුූ සදැහවතුනි අද මෙයුතුම් වූ දේශ්නාපෙනුවෙන් සදැහැති දායිකත්වල පාතනවා තෙහේනවත්ත පංචි පතන හෙක්කඩුවේ පදිංචි ජොනක් සලෝජනකමගේ මහතා සහන් දෙනාලී ප්‍රනාාන්දු මහත්මිය විසින්. හමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් ධම්මස් සවන කාලු අයං ද දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්සෙ දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසාරයදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ දම්මසාමිස්ස. තාා ගතස්ස සබ්බ්ුනෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සෙ භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්සෙ දස බලධරස්ස චතුවීසාරජෙ විසාරෙදස්සෙ සබ් සත ත්තමස්ස දම්මිස්සරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු වරහතු සබබ දම්මිසු අප ටිහතඥානචාරස්සෙ දස බලධරස්සෙ චතුවීසාරජ්්‍ය විසාරය දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ ධම්මසාමිස්ස තතාාගතස්සෙ සබ්බ්ඥනෝ. සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශ්‍යරාවක සැදහැවත් කාරුණික පින්නතුනි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මෙහැම කෙනෙක්ම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රවීසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කර වගන ධර්ම ගෞරවේ පෙරදරිකරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවනය කරන්නත්. එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා, තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත්. නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මෙ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුව ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එෙසන්ම මුදුන් පත් කර ගැනීම සඳහා මෙ උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ සිදුකරගත්ත අන්‍ය වූ සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පින්නතන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට. යොදාගණඩ කල්පනා කළේ ධම්මපද පාලයේ සඳහන් වෙන අපේ භාගිතුන් වහසේ දේශනා කළ තවත් උතුම් ගාථ රථනයක් දීගා ජාග රතෝ රත්තිී දීගං සන්තස්ස යෝජනම් දීගෝ බාලානං සංසාරූ සද්ධම්මං අවි්‍යනතා මේ ගාතාරත්නය සරල තේරුම තමයි දීගා ජාග රතෝ රත්වී නදි මරණ කෙනාට රාත්‍රිය දිගයි හැබැවින්ම රාත්‍රීිය හැමදාම එක විදිහැයි නමුත් නිදිමරණ කෙනාට දියි දීගං සන්තස්ස යෝජනා බොහෝම වෙහෙසිලා මහන්සි වෙලා ඉන්න කෙනාට යොදුන දිගයි යොදුනක් කෙලකැම හැමදාම යොදුන එකම දිගයි නමුත් පයින් යන කෙනාට වෙහෙස වැඩි කෙනාට යොදුන දිග වැඩී සමහර කෙනෙකුගෙන් අහවල් තැනට තව කොච්චරක් දුරයිද කියල පයිම් මැවිල් අහපු හම ඔහු කියන්න පුළහන් තවතියෙන් හැතැක්මයි කියලා. නමුත් මේ හැතැක්ම ගමන් කරන පුද්ගලයට තේරෙන්නේ හැතැක්ම දෙකක් තුනක් යනාවගේ. දීගෝ බාලානං සංසාරු සද්ධම්මං අවි්‍යානතන් අංගේ වගේ තමයි ධර්මය නොදන්න වූ අඥ්ඥානයට සංසාරයත් හුඟක් දිගයි කියල දේශනා කළා මේක තමයි ගාතාරතනය සරල තේරුම එතොට අපේ භාගිතුන් වහසි කවුරුන් නිසා මොන හේතුවකින් මෙවන් ගාතාරථනයක් දේශනා කළාද. කොසොල් මහරාජිරුවන්ට තමයි මේ ගාථරතනයක් දේශනා කරන්නේ. කොසල් හරජරූ එක දවස තමන්ගේ රාජ්‍යයේ සිරිනරඹමින් රටවැසියාගේ ඕනෑපාකං හොයා බලමින් තමන්ගේ රට ඇතුළි සැරිසරණ දවසක රජිරුවෝ දැක්කා බොම ලස්සන තරුණ කාන්තාවක් රජරුවන්ට මේ තරුණ කාන්තාව පිළිබඳව අදහසක් ඇතිවුණා රජුරු ඒත් තැන හොඳට මතක තියාගත්තා පස්සේ මාලිගාවට ගිහිලා රාජපුරුෂයන්ට කතා කරලා රජරු මතකතියාගත්ත තැන සං්ඥාවල්ටික කියලා ඒ තරුණය විවාහකද අවිවාහකද කියලා විමසන්ඩ කියනකීවා මේයි විමසලා බල ලැවිල්ලි කියනවාම හරජය ඇයි විවාහක කාන්තාවක් ඇ විවාහ කියලා දැනගත්තත් රජිරුවන්ගේ හිතේ ඇති වුණ රාග ගින්න පාලනය කරගන්න බැරුවගියා ඇය තමන් සතුකර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා එන ඇගේ ස්වාමයාට එන්නකීවා ස්වාමියා ගෙන්න්න ගැන ස්වාමයාට රජුරුවෝ යම් කාර්ියයක් පැවරුවා මේ මනුස්සලෝකෙන් නැති මැටිවර්ගයක් සහ මල් වර්ගය. අරගෙනෙන්ඩ කියලා. අවතික මනුස්සුලෝකෙ නෑ කියල කියන්නේ නෑ මෙන්න මේ වර්ග දෙක මම නානවෙලාවට කලින් ගේ්ඩෝන කියලා. මේ පුද්ගලයා දන්නවා මේක හොයන්න බෑ මනුලොවින්. කෙසේවි අතරා ජාගඥාව මේ ආග්ඥාාව මොකටද කියල දන්නවා. නමු රාගඥාවට විරුද්ධවෙන්න පුළහන්කමක් නේ ගෙදර ගිහිල්ල බිරිඳටත් කියල කෑම එකකුත් හදාගෙන මෙ පිටත් තුුණයිකි. කැලේ මැදර ගිහිල්ලා මඟදි හම්බ වුනාා මගේක් තමගේ කෑමකෙන් කොටසක්කේ මගයටත් දුන්න ඉතිරුව එක කැලේ තියෙන විලක් ළඟ වාඩිවෙලා අනු බව කළා. ඉතුරු ආහාරය ලහිටපු මත් සයන්ටත් දුන්නාදල මොහු ප්‍රාර්ථනාවක් කරනවා මේ විලට අධිගගෘහිත වෙච්ච දියරකුසේ නාගරාජය කෙසියම් කෙනෙක් වෙත්නම් මං මේ කුඩ මස්සන්ට දන්දිීල ලබාගත්ත පිනත් මඟදී මගියකුට දන්දීල ලබාගත්ත පිනත් අනු මෝදන් කරනවා මං අනමෝදන් කරන මේ පිින් ලබාගන මගේ ජීවිතයේ බේරගණ්ඩ පුළුහන්නං මට මෙන්න මේ මැටි සහ මල් ගෙනනල්ල දෙන්න කියලා ඉල්ලීමක් කළා හැබැතින් ටික වෙලාවක් යනකොට ඉතාම මහලු මනුස්සේක් මැටි මළුයි දෙකම ගැනල් දෙෙනවා. පස්සේ සඳහන්කල්ල තියෙනවා නාගලෝකින් ආපු නාගරාජයෙක් තමයි මේ ගැනල දෙන්න කියලා. ජරු හොඳකාරම දන්වාවන්නේ මේ දෙක මුස්සලෝක හොඩ බේ කියලා හැබැයි රජරූ කියනවා මිනිස්සු කියලා කියන්නේ මහ පුදුම ජාතිය එයින්න බැරිවෙලාවත් මේ මිනිහ මේ මළුයි මැටී අරගෙනට පුළුවන් එහෙම එනවා දැක්කු වාසල් පවුර වහන්ඩගෙලකීවා ඇත්තරම මොහු මැටීීමමලු අරංගෙනවා රාජ පුරුෂයෝ දැක්කා වාසල් පවුරවා එපු ජලවිල කතා කළා දොරඇරිය නෑ තමන් ආපු බව සඳහන් කළා ගෙනාපු දේවල් වාසල් පවරවුඩ තිබ්බ හ පන්සල්ට ගිය. රජරු පහෝදා කැඳෙරුවා. නා්ඩ කලින් ගේඩ කියපු දේවල් ඇයි ගෙනාවේ නැත්ති කියෙ ලැහුවා ස්වාමිනිමම ගෙනාව. මත් ඔබතුමන්ගේ සේවකයෝ දොරවල් ඇහවා. යනිස ට එන්ඩ විදිහැක්නෑ. ඒ දැනුවත් කලා පස්සේ දැන් ඔහුමටික වාසල් පවුරුඩ තියල පන්සලට ගියා දෙ හෙට මොහුට වර්දර චෝදනා කරලා වැරදිකරු කරලා දඩුවම් කරලා ජීවිතක්ෂයට පත් කරන්න රජරුවට පුළුවන් අජිරු අදරෑ හැ මෙ නොඒෙක් දේවල් කල්පනා කර කර අර කාන්තාව පිළිබඳවත් කල්පනා කර කර නින්දත් නො නින්දත් අතර තමයි ඉන්නේ. අංය වෙලා රජරු හනයක් දකිවා. එහීනෙෙන් රජුරු ගොඩාක් බයි වෙනවා. රජුරු බයිවෙලා නැගිටිනකොට මු ශරීරයම ධඩීන්තෙත් වෙලා තියෙනවා. ඇයි රජුරු බයවෙන්නේ රජරුවන්ට ඇහෙනවා මහ භයානක හඬවල් හතර දූසන සෝ කියන හඬවල් හතරක් තමයි දුයන්නයි සයන්නයි නයන්නයි සෝ කියන හඬයි එහෙනවා මේකින් තම රජරු බයවෙන්න හොඳටම එතයින්ද රජුරු කල්පනා කරන මොකක්ද මේ හඬ කියලා රජුරන්ට තේරුම් ගණඩ විසඳ ගැඩ බේ එනිස රජරු පහු දෞ්දිෙ කෙලීමේ යන්න බුදුරජණන් ව හසකව්ටේ ගේල කාරණාව ඔක්කොම කියනවා කියල මේ හඬ පිළිබඳ වහන්වා ම ස්වාමීණී මටකරදරයක් ද රටට වීපතක්ද මහජනතාවට කරදරයක්ද මොකදද මේකි තේරුම කියලා භාගිතුන්හසේ දේශනා කලා මහරජෝපටවත් රටටවත් ජනතාවටවත් කරදරයක් නං පෙන්නන්නේ නෑ තවුම එනක් ස්වාමීනි මොකක් දේ හඬ සඳහන් කලා මහරජය මනුස්සලෝක ඉඳගෙනෙ බොහෝසේ පව් කරලා නිරයේ දුක්විඳලා දැල් ලෝකුඹ නිිරයේ දුක්විඳින සිටුකුමාරවරු හතර දෙනෙක්කින්නවා. පෙර සිටු කුමාරවරු දැල් ලෝකුබ නිරේ දුක් විඳිනවා. අන්නයි ලෝකුඹ නිිරයේ ආයුකාලයේ අවුරුදු හැට දාහක්. අවුරුදු තිස්්දාහක් පැහිල 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 අර බතක හාල් යට උඩේනවා වගේ උඩේනවා. ඒත් එක්ක මමාහල් ඇයට යටයනොවනි. ඒ වගේ උඩාපු කෙන එත් එක්කම යටයනවා හැබැයි මේගොල්ලෝ උඩට එන වෙලාවේ මේ උඩ ඉන්න මිනිස්සුන්ට පනිිවිඩයක් කියට හදනවා හැම එක් කෙනාම පණිවිඩයක් කියට හදනු ඒ පනිවිඩේ පලවෙනි අකුර විතරයි කියවෙන්නේ දෙවැනි අකුර කියන්න කලින් එයා ගිලෙනව පලවෙනි එක්කෙනා දූ කියනවා ඇහෙනවා දදු කියනකොට මෙයා යට යනවා යට අයමුකත් කියන්න හම්බවෙන්නේ නෑ ඉලට එන්නේ සර් කියන හඬන දට දෙවනයා තමයි සයයෙන් පටන්ගන්න පණිවිඩයක් කියන්න හදනඔහු ඒ කියන්න සර් කියනකොට යට යනවා එතට ද ස තුංගනක් කියෙනා නයන්නෙන් පටන් ගන්න වචන කියන්න හදන්නේ යට නයන්න විතරයි කියන්න වෙන්නේ එතොට නෑ ඉතුරුයි තකට දූසන්න අනිත් එක්කෙනා සෝ කියන අකුරෙන් පටන් අරගෙන යම කියන්න හදන්නේ සෝ කියනකොට මෙයා අයට ගිහිල්ලිවරයි. එනිසා රජිරුවන්ට මොකක් දැහෙන්නේ දූසන්න සෝ කියල හඬක් ඇැහෙෙනවා. මහා හයියෙන් එහෙන හඬ. එනිසා තමා රජරුමේ දහදී හලාගෙන නැගිටින්නේ. ඉති මේ ගොල්ලො කියන්න හදාපු කාරණාව තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන් දන්න නිසා රජිරුවන්ට භාගිතුන් වහසේ කාරණාව කියල දෙනවා. මොනවාද මේගොල්ලු කියඩ හැදී. පලනියක්කෙන කියන්න හදනවා දුක් ජීවිතන් අජීවිම්හ ඒ සන්තේන දදම් හසු විජ්්‍යමානේසු භෝගයේසූ දීපං නාකම් මාත්තනෝ කියලා. කදමිකි තේරුම මෙය කියන්න හදන්නේ යම් විදිහකින් යම් කාලය මං මේ ඉතාම දුකසේ දුෂකර ජීවිතයක් ගෙවනවාද ඇයි මට මෙහෙම දුක්විදින සිද්ධ වන ම මනුස්වලයෝකෙ කාලයක් හිටිය මංගාව හොඳයට දන සම්පත් තිබ්බා මට දෙන්න පුළහංකම ඕන තරන් තිබුණ ධන සම්පත් ඇතිකාලි යමක් දන්දෙන්ඩ පුළුහංකාලි මං ධානය උදෙසා කිසිම දෙයක් දුන්නෙ නනෑ. මගේ ධනය යහපතර යෙදුනෙ නෑ. මගේ ධනය යෙදුනෙ අයහපතටමයි අනර්ථයටමයි. අංගනිසා විජ්්‍යමානයේ සු බෝගයේ සූදී පංනාකම් මත්තනෝ දෙන්න පුළුහන්දේ විද්‍යමානව තිබියදීත් යමක් මුදුන්න නිසා. මං අද මහා දුකක් විඳිවා මේ නිරේපදිලා. එහින්ද හැකිතා දම් පැන්දීලා. කුසල් රැස් කරගෙන උපදින උපදින තැනක සාපිපාසාදී දුකක් නැතු ජීවිත ගත කරන්ඩ දම්පැෙන් පූජා කරන්න කියන කාරණාව තමයි මේ කියඩ හදන්න. නමුත් මුකුත් කියඩ වෙන්නේ දූ කියනකොට ඉවර වෙනෝජී යටයනවා. අනික්පපු ගල කියන්න හදන්නේ සට්ටි වස්සේ සහස්සානී පරිපුුණානිි සබ්බසුූ නිරයේ පංචමානානං සදා අන්තෝ භවිස්සති මකද මෙයා මේ කියන්න හදන්නේ.මැ කියන්න හදනවා හැමකල් හේම අවුරුදු හැට දහසක් නොඩුව පිරුණා සට්ටි වස්සේ සහස්සානි හැම පැත්තෙම් අවුරුදු හැටදාහක්. අඩු නැතූම මේ වෙනකොට සම්පූර්ණයි. පරිපුන්නාණනි සබ්බසූ, නිරයේ විජ්්‍යමානානං සදා අන්තූ භවිසති, කදා අන්තූ භවිස්සති, නිරයේ විජ්්‍යමානානං. මෙ අසඳහන් කරනවා නිරයේ පංචමානානං, විජ්‍යමානානන් එමි පින්ට නිරේ පංචමානානං. මේ කිය කියන්නේ ලෝකුම නිරේ පැසනවූ අපට කවදනම් කෙරවලක් දකිද. ඒතු යම්සේ හැම අතින්ම හැටදාහක් අවුරුදු සම්පූර්ණයි. එක ලෝකුම නිරේ ආයුකාලය අවුරුදු හැටදාහයි. කර්මය ඉවරනං හැටදාහෙන් නිදහස්සනවා. හැබ කර්මයතව තියෙනවා න ආත්‍යයටයනවා. උඩේනවා ො යටයන්ඩ අවුරුදු තිස්්දාහයි උඩේන්ඩ අවුරුදු තිස්දාහයයට එහම තමයි හැටදහ සම්පූර්ණවන් උඩේනකොට ඒ කර්මයේ ගෙවිලනං ඔහු එතනින්ීම නිදහස් වෙනවා නැවත් තවත් කරුම තියෙනවනං ආයවතාවක් යටයනෝ ආය උඩේනකොට ආවිත් කරම තියෙනවන ආයත් යටයනවා යම්සේ ලෝකුම නිරේ කොයි තරං කාලයක් දුක්විඳින්න වෙනවාද ඒ තරන් කාලයක් ඔහු එහි පැහෙනවා. මෙය කියනවා අවරුදු හැටදාහක් පරිපුන්නානි සබ්බසූ හැම අතින්ම සම්පූර්ණයි. නිරයේ පංචමානානං කදාන්තුූ භවිසති. කවදන මේ අපාදුකින්ම නිදහස් වෙන්ඩෙද. එළඟ කෙනා කියනවා නත්ති අන්තුූ කුතෝ අන්තූ න අන්තූ පතිදිස්සති තදාහි පකතන් පාපන් මම තුයිහංච මාරිස. යම් හේකිං ඒ කාලේ මාවිසින් මෙහි කෙරවලක් නං දැක්කනෑ. යම් විදිහකට ඒ කාලේ ඔබත් මමත් බොහෝසය ඉන්කරන ලද්දේ පවුකම්මයි. මනුසලෝක ජීවත එච්ච කාලී. වලකන්න කිය කොච්චර කීවත් පවුකරන්ට එපා කියල කොච්චර කීවත් පවේ ආදීනව මෙච්චරයි කියල කීවත් කවදාවත් ඇහ ඇහුවන නෑ අපි පවුම කරකර ජීවත් තුළා.ඒනිසා සඳහන් කරනවා මේ දුකේ කෙරවලක් නම් නෑ දුක කෙරවල වන්නේ යම් දවසකද දුක කෙරවලක් දක්නාා නොලැබී දුකක් අවදහරි අවසං විය යුතුද. නමුත් මේදුකේ කෙරවලක් ප්‍රේන්ද නෑ. ඒකයි සඳහන් කරන්නේ තදාහි පකතන් පාපන් මමතු ඉහංච මාරිස අපිට පවු්කරන්න එපා කල කීවා. නමුත් කියපු දෙ අපි ඇහුවනෑ පවහරියට මිහෙරී වගේ දැනෙනවා. එනිසා සඳහන් කළේ කරන කලට පව් මේරිය මිසේ. පව්කරන කාලි නං හරේම කැමැත්තිෙන් ඉතාම උනන්දුවෙන් මිනිසු පව් කරනවා. නමුත් විඳින කලට දුක් දැඩිව ගිනිසේ කියල සඳහන් කලාා දුක් විඳන්න ගත්තහම තමයි මෙච්චර පව් කලේ මොකටද කියලා හිතෙන්නේ. නමුත් ඒ වෙලාවට හිතුනට වැරක් නෑ දැන් කරලා ඉවරයි පව්. ඉතින් අවසානය හතරවෙෙනය කියනවා. සෝහි නූන ඉතෝ ගන්තුවා යෝනිිං ලද්ධාන මානුසින් වදන්නු සීල සම්පන්නූ කාහාමිකු සලන් බහුමෑ කියන්න හදනවා යම් දවසක මේ දුක කෙරවල කරලා යෝනිං ලද්ධාන මානුසින් මට අවස්ථාව ලැබුණොත් මනුස්ස ජාතිය උපදින්දෙ. මේ දුක ඉවර කරලා ආයෙත් කවධරි මනුස්ස ජාතියක උපදන්න මට අවස්ථාව ලැබුණුත්. අයිනං කවදාවත් පව් කරන්නේ. කිසිම දවසක මේවාගේ දුකකට වැඩෙන්ඩය උත්සාහ කරන්නේ නෑ. ඒ ලබාගන්න ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයෙන් සුගතියක්ම හොයාගන්නවා කාහාමි කුසලම් බහුන් කරන්න තියෙන කුසල් බොහෝසේ මම කරනව කියල කියන්නේ. ඔය කියන්න කොහෙ ඉන්න කාලෙද මේ කියන්නේ අපායි ඉන්න කාලේ. හැබැ මනුස්ුලෝගෙටාවට පස්සේ එහ විඳපුද්දුක අමතකයි හේතුව මැරිලයිපදිච්ච නිසා දෙවියලෝක හිටපු කාලෙ විඳපු සැප අමතකයි දෙව්ලව ඉන්ඩ පින් මදි නිසා දෙව්ලවන් චුතවෙලා මෙහෙ ආවේ අඩු පාඩු කුසල්ති රගෙනආයයන්. දෙව්ලෝ තියෙන සැපයත් එක සංසන්ධනය කරහම අපි මනුස්සලෝකේ විඳන සැප සොලොස් කලාවෙන් එක කලාවක් වටින්නේ නෑ. නමුත් මනුස්සලෝක ඉන්න අපිට එක මහ ලොකු සැපයක් වගේ දැයින්නවා. හැබේ අදත් දිව්‍ය සැපේ දැනෙන්ට පටන්ගත්තු මේ සැපේට කවදාවත් ලෝභ කරන්නේ නෑ ඒ සැපේ සොයාගෙනයන් මිනිස්ස වීරේ කරනවා. නමුත් දැන් අපිට ඒ තේරෙන්නෑ මැරෙල ඉපදිච්ච නිසා. ඒ නිසා තමයි සත්පුරුෂෝ දහමෙන් කියලා තියෙන්නේ මෙන්න මේවාගේ මේවාගේ උසස් උසස්තැන්වලට ගමන් කරල අවසානි අමාමහන් ිුවනින් සදාකාලිකෝ සැනසෙන්ඩ මේ කුසල් හේතුවෙන්ඩ කුසල් කරන්න කිය සඳහන් කරන්නේ. නමුත් මේ ගාථරථනය කියනවා කුසල් කරන්්ඩ කාලකොච්චර තිබනද ඒ කාල පින්කරගත්නය. මම කියන්නේ මේ අය මේ කරන ප්‍රකාශය දවසක ඔබත් කරන කෙනෙක් බවට පත් එෙන්ඩිපා කියලා. මනුස්ස ජීවිතයක් තිබුණ බුද්ධාන්තරයක් තිබුණ ඕන තරම් පින්කන් කරන්න පුළුහංකම තිබුණා දනසම්පත් තිබනා නමුත් ඒකකින්වත් යහපත් දෙයක් කලේ නෑ. මෙනිරේ ඉපදිලා ඉන්න හතර දෙනාම සිටුවරු හතර දෙන්නේ. සිටුවරු කියල කියන්නේෙ දනවත් කිය නමුතුෙන් වුවමනා නෑ. න බදධන්තරවල මිනිස් සුපිංකන් කරන කාලි මේ හතර දෙනාම කළේ රාරක්කු තියාගෙන මස්තනු භව කර කර රාරක්කු බිබී විනෝදවෙච්චක. තිබුණ ධනය වියදං කළේ යහපතටනෙ මෙයි පෙරපිනෙන් හම්බෙච්ච ධනය වියදන් කළේ යහපතරමයි. හිදඒක ප්‍රතිඵල තමයි අද මේ තියන්නේ. එෙද රජිරුවන්ට මේ හඬ හෙනවා. භාගිතුන් නහසගාවට කියල විිමසනවා. රජුත්ම කකදම මේ කරන්න හදන්නේ. රජෙක් වන්න සුළු පටු පිනක්ද තියෙන්ඕෝනි සොලොස් මහා ජනපදේක මහ රජික් වෙන්ඩ සංසාරිකරපු විශාල පිනක් තියෙන්ඩෝනෑ. ඒ තරම්ම පින්කරපු රජ්ජරෝ තමන්ගේ යටත් වැසියන්ගේ කාන්තාවදිහා බලලා නොසරුූප සිත් ඇතිකරගැන. තමන්ගේ වටිනාකම තමන්ගේ ආත්මගෞරවේ එස් සියලුම දේවල් ගැන හිතන්න නැතුව. පුරුෂයා විනාස කරල හරි ඔහුගේ කාන්තාව තමන් සතුකරගැන් උත්සහ කරන්නේ මොන තරං කාමදාහයකින් දැවිමින්ද. ලොවතුරා බුදුරජාණන් වහසේ වැඩඉන්න කාලේ. කාමදාහයෙන් දැවන්නන්ට මනාපිළිතුරු සපයන්ඩ දක්ෂ මේලෝකෙ මහා ශ්‍රේෂ්ඨෝත්තමයන් වහන්සේ වැඩඉන්න කාලයේ. සතරාපායෙන් බිදෙෙන්ෙ වැඩි කරන්න කොයිතරං අවස්ථාව තියෙනවද. ති ඒ අස්ථාවක් ප්‍රෝජන නොගෙන සිතුවිලිවලට වහල් වෙලා නෙරේයට පාරහදාගන්නුව මේ රජ්ජුරු. අන්න ඒක නිසාත් තමයි හජ්ජරුවන්ට මේ කරුණු පැහැදලි කරල දීලා අපේ බුදුරජාණන් වහන්සේ අරාපි මාතෘ කාකර ගත්ත ගාතාරත්නය දේශනා කළා. මතක දේගාතාරත්නේ දීගා ජාගරතු රත්ති. ගං සන්තස්ව යෝජන ඇයිමි ජාගර කෙලකයන්නේ කෙලෙස් වලට දීගා ජාගරථෝ රත්ති කෙලෙස් නින්දෙෙන් නිදන පුද්ගලයට ශ්‍රාත්‍රීිය දිගමදිී. කෙලෙස් නින්දෙෙන් නිදන්නාට රාත්‍රිය දිගමදිී. ආෙක් කෙරෙස් නින් දෙෙන් නිදන පුද්ගලයා මුළු රාත්‍රියයක් නිදියලා අවදිවෙලත් ඔහුට නින්ද මදි නිසා ඔහු ආයෙත් අනික් පැත්තැහෙල්ල නිදාගන්නවා. ආයෙත් ගිහෙල්ල කතා කරහම ආයෙත් තවටිකගින් එන්නන් කියලා ආයෙත් නිදාගන්නවා. නැවතත් ගිහිෙල්ල එලි වෙලා කියල යම් යම් කටේතුවට කතා කරහම සමහර වෙලාට එහැරවනට බනි නවා. ඔහුට නින්ද මදිී කෙලෙස් නින්දෙන් නිදියලා නමුත් මේ ශාසනයේ අපිට ඉගැන්වේ එහෙම නිදියන්ඩ කියලා නෙමෙයි එමන කොහොමද මේ ශාසනය අපට ඉගැන්වේ කායික වෙහෙස දරාගණ්ඩම බැරිනම් මදක් වෙහෙස නිමාගණ්ඩ සැතපෙන් අවසරයක් තියෙනවා හැබැයි කායික වෙහෙස දරාගණ්ඩම බැරිනම් විතරයි ඒ හස ඉවසගෙන මට තව යම් වැඩකොටසක් කරගණ්ඩ තියෙනවනං ජීවි උපරිම ප්‍රයෝජන ගණ්ඩයි කියලති. නින්ද කියල කියන්නේ ජීවිතයක වද බව. මොකද කිසිීම ප්‍රයෝජනයක් නැති කාලයක් නින්ද කියල කියන්නේ. යම් පුද්ගලයක් දවසකට පෑ හතාටක් නිදාගත්තු. කේටික එකතු කරලා බලහම ඒපු ජල අවරුද දවස් කීය ද හැරිලාලයි දල තිෙරන කියන. ඒටික සකස්කරගෙන තමන්ගේ මුළු ජීවිත කාලයත් එක සංසධනය කරලා බැලුවොත් මේ ජීවිත කාලේ මං අවදීෙන් වැඩ කරලා තිය අවුදු කීයද කියලා. අන්න එතකොට තමයි පාඩුව තේරයෙන්නේ. ැන් කෙනෙක් මේ ලෝක හැමෝම මරණයට බයයින්නේ. දෙද මරනාසන්න වෙලා අපිීම මේ අවුරුදු හැත්තාවක් ජීවත්තනකොට අවුරුදු පහළොවක් නිදියල්ලා තියෙනවා. අපි හෙම පවාක්කරම් අවරුදු පහළවක් නිදියලා තියනවා එදාගත්ත කාලය එකතු කරහම. එතකොටදැන් අර මරනාසන්න වෙලා ඉන්න පුද්ගලයට කල්පනා වෙන්නේ අප රාධී නිදියපු අවුරුදු පහළව තුළ පින්කර ගත්තනම් මං කොච්චර උසස්තැනකද කියලා. දැන් තමයි ඒ කාලි අපරාධ කෙන හිත ප්‍රයෝජනය තේරේ දීගාජාගරතුූ රත්ති නෙදි මරාගන පොතපත කියවන කෙනාට බනාහන කෙනාට ධර්ම අධ්‍යාපනය යෙදෙන කෙනාට භාවනා කටයුතුවල යෙදෙනයට රාත්‍රිය හුඟත් දිගයි බනාහනායටත් එහෙමයි ර්ම දේශනා කරනයටත් එහෙමයි නිදිවර්ජිතව යමෙක් කටයුතු කරන්නේ නං ඔහුට රාත්‍රිය බොහෝදිගයි ඇ තාම එලිවෙෙන් ඇද තාමේෙලිවෙෙන් ඇද හෝරා යන්ත්‍රයේ දිහා බලනවා බලනවා බලනව ඉවරයකය ඇැබ ඉදි පැදිරිික්ෙලෙස් නින් දෙක් නිදන පුද්ගලයා එළියලා නැගිටින්ට කියහම තව්ටිකක් ඉඳල එන්න කියනවා ඒ අයතන තිය වෙනස නෙද මරන්නාට රාත්‍රයේ දිගයි. පයින් යන කෙනට යොදුන දිගයි. පයින් ගිහිල්ල ගිහිලා බොහෝම වෙහෙසිලයිෙන්නේ. තින් ඇවිද ගන්නඩ බැරි තර තව කොච්චර දුරද තව මෙච්චරක් තුරයි. ඉතින් එනිසා පයින් ඇවිදලා ඇවිදලා මගින් හම්බෙනයගෙන් තවාන තවාහන ත කොච්චර දුරයිද. ඉ සමහලට පාරකී්පොයටත් බනිනවා බොරු කිව්ව කියලා. මේක ඇදෙන හැතැක් මක්ද කියල හිතෙනවා මොට පයින් ගිහිල්ල ගො ගොඩක් වෙහෙසයි. එන ඊලකට බාගිතුන් අහස දේශනා කරන්නේ මෙ ධර්මය නොදන්න පුද්ගලයට සංසාරදිගයි සත් ධම්මන් අවිජානත. ධර්මය නොදන්න කෙනා කියලා කියන්නේ. ධර්මය මනාව දන්නේ නැති කෙනා හරියට කරගන්න අකුසල්මනි නොදන්න කෙනත් එහෙමයි. බාගෙට දන්න කෙනත් එහෙමයි. හරියට අකුසල් කරගන්න. අපි උදාහරණ කාරණා කීපයක් සාකච්ඡා කළු මේ යමක් දන්නේෙ නෑ අකුසල් බව දන්නේෙනෑ ධර්මයේ දන්නේෙ නෑ හරි වැරදි දන්නේ නෑ. මේ වචනය දීගෝ බාලානං සංසාරෝ කියන වචනය පැහැදිලි කරනකොට බාලෝ කියන ැ බාලයක් කළකේ නග්ඥානයටනේ. එතර මෙතන අපේ ග්‍රන්ථවල සඳහන් කරනද ශට්ෂාස්තරූරු. මෙ හයිදනාම බාලයෝ ගනයට අහිදාාලතියෙන්. ඇයි හරි නිවැරදි දහමක් දන්නේෙ නෑ. තමන්ගේ යැපීම උදෙසා මොනෝ හරි දෙ කියෙ මිනිසුරවටලයිතියෙන්. එ ක් ෂස්තරවරුම මෙතැන බාලයන්ගේ ගනයට එකතු කරනවා. ඊට අමතර දේවදත්ත හාමුදුරු මේ අදී තවත් නොයෙක් භික්ෂූන් වහසල මේ භාගිතුන් වහසගේ ශාසනයේ වරද්ද ගත්තායි. ද සඳහන් කරනවා දේවදත් හාමුදුරුව කෝකාලික හාමුදුරු මෙන්න මේවාගේ යම් යම් පුද්ගලයක් වෙද්ද මේ නමත් හැඳුන්නලලා තියෙන්නේ බාල හැටට. දෙවදත් තා හාමුදුරුව ගැන නදන්නවා. කෝකාලික භික්ෂෝ කිය ෝකාලික භික්‍ෂියූන් කීවනෙක් ආසනීන්නෝ. ඉ එක කෝකාලික කෙනෙක් සැරියොත් මහරහතන් වහසට මුගලන් මහරහතන් වසිර චෝදනා කලා. භාගිතුන් වහස සදහන් කළා කෝකාලික උන්වහන්සෙලට එහෙම චෝදනා කරන්න එපා කියල. බා හ පා ද න. නෑහෙමන මේ කියලා යිචෝතනක් කලා ැ ුද්ධ වචනයත් පිළිගත්තනෑ පේන තෙක් මානය නං යන්න ගියා මෙතන හට අවිීචීයවිල්ල ගිනි දැල්වලින් වෙලාගෙන මහපුළෝ යටට මරංගයා දෙවදත් හාමුදුරන්ටත් ඒ එකම තමයි යන්නේ. දෙ මෙතන බාලයෝ කියලා හඳුන්වොලා දීලා තියෙනවා මෙන්න මේ ෂට ශාස්තෘරු ඇතුළු මේ මිත්‍යයා ලබ්දිකා අයත් සම්මා සම්බුද්ධ ශාසනය තුළ වැඩ ඉඳගෙන භාගිතුන් වහන්සේ හඳුනාගත්තේ නැති අපි පුද්ජලයොත් මෙතන බාලියෝ කියලා හඳුන්වලා තියෙනවා. එතොට බාල කියල කියන්නේ ගුණ දහම් නැති ධර්මය නැති පුද්ගලය. යථාර්ථයේ මනාව නොදන්න නිසා අකුසල් රැස් කරනවා. ශත්් ශස්තෘුවරුත් හිතාගෙන හිටිය අපි බුදු වෙලා ඉන්නවා කියලනි. තේගොලොත් මේ ලෝක තාර්ථය දන්නවා කියන්නේ. ද ඒගොු ධර්ම දේශනා කලාන්නේ ඉගුලන්ට ා ශ්‍රාවක පිරිසක් හිටියනේ නමුත්තේ සියලු දෙනාම කොහටද ආචාරිවරුත් ශ්‍රාවකයුත් සියලු දෙනාම නිරේට. වැරදි දේතමයි, ප්‍රකාශ කළේ වැරදි දේතමයි, අනුගමනය කළේ වැරද්ද මත්ත තමයි, නිවැරදිඇයි හිටගත්තේ නෞත් භාගිතුන් වහසේ මනුවත කරන්නේ. ලෝක හැබෑම සත්‍යය නිවැරදිව ලෝකයට දේශනා කරපු යම් ශාස්තෘුවරයෙක් සිටියද ඒකම ශාස්තෘන් වහන්සිට තමයි සම්මා සම්බුද්ධ කියල කියන්නේ. දුක මනාව පිරිසිඳ අවබෝධ කරගත්තා. ප්‍රහාාණය කළේුතුදේ මනාව ප්‍රහාාණය කරන්න කියල දුන්නා. නිරෝධ මාර්ග මනාව හඳුනගෙන සංසාරෙන් එතරයන බිදිහ මනාව භාගිතන් වහන්සේ නිවැරදිවම ලෝකයට දානය කළා. තක අභියෝග කරන්න පුළුහන්ද මේ ලෝග කාටවත්. බුදු බණට අභියෝග කරඩ පුළහන් කෙනෙක් මේ විශ්වයේ කොහෙවත්ම කොහෙවත්ම නෑ. හැබැයි බුදුබණ තුලින් මාරගන දහම වගේ වෙනත් එකක් කියන්ඩ ඕන කෙනෙකුට පුළුවන්. එහෙම අයි ඕන තරන් වර්තමානය අපේ රටෙත් නැතුවනෙමෙයි. දහම වගේම හැබැයි ක දහම නෙමේ මිත්‍ය ආදෘෂ්ටියේ ස්භාවය බැලූ බැල්මටම හිත අද ගන්නාසුලයි. හරි ලේසී පහසුයි වගේ දැනෙනවා එනි සාහිතින් බොහෝ දෙනා එවන් කරුණු පිළිගන්නවා. වර්තමානයත් ඒවාගේ ලොකු ප්‍රවණතාවයක් ලොගු පිරිසක් පාගිතුන් වහන්සේගේ දහමටහැි දේවල්. රයාගෙන යනවා. මහබෝසතාණන් වහන්සේ කරෙගන මහාපුරුෂයෙක් මේ ධර්මය තුළ මනාව පැහැදිලි කරලා දේශනා කරනවා මහාපුරුෂයෝ මේවාගේ පුංචිරටක උපදන්න ඇති බව. නමුත් ඒවාගේ නමුත් එහෙම කරුණු ඕනතර වර්තමානය අහන්ඩ දකිින්ඩ ඕනතරන් ලැබෙනවා. නිර්මල ත්‍රිපිටකේ තුළේ ඒවාගේ කරුණු ඕන තරං පැහැදිලි කරලා තියෙනවා. දහම දන් නැතියයි. විමසපු නැති අයි ඉගෙනගත්තෙ නැතියයි. එකනේ දහම ඉගෙනගත්තෙ නැතියයි. බාහිර බටහිර විද්‍යාවන්ගෙන් පුළුහන් තරං කෙරවලකට ගියපු අයි. නමුත් දහමනොදන්නාය ලේෂි පාර හරි කියල හිතනවා. හිති ඒවාගේ වැරදුන හම. එඒවන් අය ඇසුරේ ජීවිත ගොඩනගැෙන හැමෝමත් අවිච්චීතුම කියල තමයි ධර්මයට අන්ුවක ඇඳවෙන්නේ. තීනට මේ සාාසනයේ භාගිතුන් වහසේ තවමනවාද කරන්නකිීවී. ඇැමි දහම දන්න ති මිනිස්සු භික්‍ෂූන් වහසට හරියට චෝදනා කරනවා. අහවල් භික්‍ෂූන් වහසලන මෙහෙමයි. ඒ අය වවනවා එ අයි නොයෙක් පරීක්ෂණ කරනවා. එයි නොයෙක් දේවල් ඒවගෙන් හොයාගන්නවා. අනිකට ආදර්ශයක් රටට දායවාගේ නොය දේවල් කියනවා. නවත් භාගිතුන් වහස එහෙම දෙ කියලා එම භාගිතුස කොහෙද කියලා තිෙන්. මං කියන්නේ මේ දහම නොදන්න අය දහම හැසිරෙන අයට චෝදනා කරන හැටි දහවල් මෙහෙම කරනන්න බහන්සට බැරි ඇයි. එහෙම සාසනයක් නෑ. හොයා වවාගන වලන්න කල ාගිතුන් හස කොනව කියල නෑ. හොයා වවාගන වලඳහම පින් රැස් කරගන්්ඩින දායහිකව කාට දන්දිී ලද පින් කරගන්නේ. මෙ ධනයන උතුම් ක්‍රියාව කවුරුල්ළඟද පූරණය කරන්න. ඇනි හොයා වවාගන්න යහම් වෙනම කෙලෙස් සමුදායකේ පැත්තිතින්. මේක මේ නිවනවදේසාම යන මාර්ගයක් දේශනා කරලතියන්නේ. භාගතුන් වහසගේ ශාසනයේ පිට පැත්ත පැවිදිලා ඉඳගෙන යම් කෙනෙක් කරන දේවල් මේ ශාසනය ඇළල ඉන්න අයටත් කරන්න කියලා දායකයාගෙන් චෝදනා හම්බෙනවන. ඒ අයි මේ දහමතුල කොයි තරං අසරණද කියන කාරණාවයකින් පේන සද්ධම්මන් අවි්‍යානතං ධරමය නොදන්නාක මේ පාඩුව ඒ අයට කොයි තරං ජීවිතවට එළමිලා අදමේ තියෙන්නේ. ඒකයි භාගිතුන් හසිම දේශනා කරන්න ාගිතුන් වහස නාව පැහැදී කලාේ බාලයායගේ සභව එහෙමයි. ඉ බාලයාගෙන විස්තර බහෝසේ ධර්මය තුළ අන්තර්ගතයි. එරින් බාලයා දහම දන්න ඇති හින්දා. නිරන්තරෙන් භාගිතුන් වහසේට චෝදනා කරනවා. සමහරයි තමන් ධර්මයේ ගොඩා කොඳර දන්නවා කෙළි හිතකන්නනවා ඒතුයි නුත්්භාගිතුන් වහසිර චෝදර කරනවා. ඒ ගොල බාගිතුන් වහස පිළිගන්නේ නැත්ත නෑ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ සියලු දෙනාටම සමාන නැති අසමාන වූ පුද්ගල රථනය. මේ ලෝකයේ ඉක්මෝල ගියපු කෙනෙක් ස්වභාව ධර්මයේ ජයගත්ත කෙනෙක්. භාගිතුන් වහන්සේගේ කායිශක්තිය රූප ස්වභාවේ මේ ආදී නොයෙක් කාරණ සඳහන් කරහම ඒගොලි බොම හැල්ලුවට තමයිලක් කරන්න. එම වෙනි කොහම දෙනිටත් එෙන්ඩ නැනි කිය. ඇමත් තෙරෙන්නේෙ නෑ මහාකල්පාසංකි ගානක් පාරමිතාපුරු පුත්තමයෙකුගේ අපේ තියෙන වෙනසමකක්්ද කියලා. ඒගොල හිතාගෙන එගොල දහම ගොඩක් දන්නවා කියලා. දන්නව කියලා හිතාගෙන හිටියට අඩුම තරුණුවේ තිෙසරනයිවත් නැති තරන් අසරනයි. මැරුණ ගමන් අවීෂිටයන්ඩින්න අය. එනිසා මේ දහම පරිහරණය කරනකොට එක හරි පරිස්සමෙන් ක ලේටිද. අල්ප මාත්‍රයක්වත්. නනරුවට නිදා නොන දිහිට කළ ුතු දෙයක්. භාගිතු නොහසර අපහාස නොවෙන විදිහට කටයුතු කළ යුතු දෙයක්. තන් ඒනිසයි මෙතන බාලයයට සසර හුඟක් දිගයි කියල කියන්නේ. ඔහු එහෙමකු සල්කරකරින්ල නිරේ ඉපදෙනවා නිරේයෙකු සල් ගෙවල ගෙවල තිරිසල් ලෝකට වැටෙනවා තෙරිසල් ලෝකකිට වැටුුණම කවදකොයි කාලි නිහස්ෙන්දෙද. එත් තිරිසනෙකට පින් දෙදත් බෑ. තිටනම් පින් දුන්න හැකි. තිරිසන් වන්ට අපි දෙන පින් හම්බෙන්නෑ කියල ධර්මේෂකි සඳහන් කරලම් තියෙනවා. ඉතින් අපි දෙන පිනක්වත් ඔහුට ලැබෙන් නැත්තන් තිරිසනා කවදා තනියම පින් කරල සංසාරෙන් ගොඩ ඇන්දද. කාලා ආන්ත්‍රයයක් ගෙවිලියයි. බොද අපිත් තිරිසල් ලෝ කොල හිටිය. නමුත් කොයි කාලෙ නිදහස් වනාද කොයි කාලේ නිහස් වේීදි කෙල අපි දන්නේේ. අංෙක් නිසා බාලයට සසර බොහොම දිගයි සත් ධම්මන් අවිජානතා. ධර්මය නොදන ගන්න පුද්ගලයා හැමදාම තමන්ට අනර්ථයක් කර ගන්නවා. භාගිතු නහසේ නිරන්තරයෙන් දේශනා කළා පංච සීල ප්‍රතිපදාවක් මත හික් මෙෙන්ඩ කියලා. නවතිති අපි කීකරුණේන? ආර්ියන්ට අකීකරු වෙච්ච නිසාම මෙච්චර කාලයක් සංසාරරිදුක්මින්දා. නැවතත් භාගිතුන් වහසේ මුණගැහුුණා. තාමත් අකීකරවි. එක සරණක්වත් නැතුව මේ සංසාරය හිටපු කාල නිමක් නෑ. නමුත් මේ කාලේ තුන් සරණක් මහම්බෙලා නමුත් අපිට සරණ නෑ. මකද අපිඒ සරණ ලබන්ඩ සූදාන නෑ. එනිසා වහ වහා උත්සා කලීත්තේ තුනුරුව නේ සරණ කියන එක. මේ සංසාර ගමන ඉතාම කලාතුරකින් හම්බෙනික. එෙන් ලැබුණන අවස්ථාවෙන් ප්‍රයෝජන ගණඩ යම් කෙනකුට පුළුහන්නන් ඕහු තමගේ ජීවිතයට හොඳ සාධහරණයක් කරපු කෙනෙක් බෞට පත්වනවා. එනිසා ආර්යන් වහන්සරට කීකරු වෙලා තිෙසරණය පංචසේලයේ මනාව ආරක්ෂා කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරෙමින් කෙලෙස් වර්ධනය කරන්න නෙමේයි තියෙන්නේ කෙලෙශයි කරලදාන්ට. උපන් අකුසල්ලට පත් කරඩ. නූපන් අකුසල් නූපද වන්ඩ. උපන්කු සල් වර්ධනය කරඩ නූපන්කු සල් උපද වන්ඩ කියනෙකයි භාගිතුන් වහසේ පිදුන්න තේපාපාටේ. ආං ඊට අනුව කටයුතු කරන්න යම් කෙනෙක උත්සාහ කලාද ඔහුට පෞකරන්ඩ යන හැම මහොතකම මේක මතක් වවා. ඒතුලින් තමන්ට ලැබෙනව පුදුම රැකවරණය. ඒ රැකවරණේ තුළින් සුගතිීන් සගතර ගම්න් කරල්. ප්‍රර්තනය ආකාරීෙන් අමා මහනිවලින් සැනසෙන්න්ඩ එක් අපිසිියල දෙනාටම මහත්. භාග්‍යවන්ත අවස්ථාවක් බවට පත්කරගණ්ඩ හැකියාව තියෙනවා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනාරගෙන වහ වහා සංසාරසාගරෙන් එතරට ගමන් කරන්්ඩ සිරදනාටම රත්නත්ත්‍රී ආශිරුවාදීෙන් ශක්තිය ධෛරිය භාග්‍ය වාසනාව උදාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ ප්‍රධාන දායකත්වය දරන්නේ අංක තුන්සිය හැට පහ තේහේනවත්ත පුංචි පතන හික්කඩුවී පදිංචි ජනක් සුලෝචන ගමගේ මහත්මා සහ දිනාලී ප්‍රනාාන්දුු මහත්මිය විසින්. අරමුණ හටියට මේ දෙපලස් හිපත් කනවා නිදන ප්‍රාප්තියට පත්වන දයානන්ද ගමගේ ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම පවුලේ මේ ගියසියලු ඥාතීන්ට පින් අනුමෝදං කිරීම ප්‍රෝගාතුරෝ සිටින ධයාබර මෑනිවරුන් වන රම්මලතා පොන්සේකා මෑනියන්ටද සෝමලතා ප්‍රනාාන්දු මෑණියන්ටද නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන අතර ඉහත දායකත්වය දරන ජනක් සස්ුලෝචන ගමගේ මහත්මාටද දිනාලී ප්‍රනාාන්දු මහත්මියය ඇතුළු ආදරණීය දරු දෙපලවන. සිනුරදිනුලක ගමගේ පුතාටත් ඔමෙත් දුල්සර ගමගේ පුතනුවන්ටත් තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය ප්‍රාර්ථනා කරන අතර. ඒ දදු දරුවන්ගේ අධ්‍යාපනු කටයුතුව ආදිය සාර්ථක කරගැනීම සඳහා ප්‍රත්නත්‍රයේ ආශිරුවාදේද ප්‍රාර්ථනා කරන මෙ පින්වත් පිරිිස විශේෂයෙන් අපටත් ආශිරුවාද කරලා පින් ප්‍රාර්ථනා කරලා තියෙනවා බොහෝම කල්්‍යයාන මිත්‍රත්තයෙන්. සැද හැති ඉදායක පින්නතුන් පුුණ්්‍යානුමෝදනා කළ සීරදනාට පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියල දෙනාට මරත්නත්‍රය ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවේ චරජීවනය සැලසේවා දවාදරුවන්ගේ සියලු යහපත් කටීතු සරවප්‍රකාරයෙන් සාර්ථක වේවා හැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවේක අමාමහන් නිවනිින් සැසෙන්ඩමේ සියලු කු සලධර්මයන් හේතුවාසනාවේවා කෙළ ප්‍රාර්ථන කරමු ආකා සට්ठාචබුම්මට් frequencies දේවානාගා මහිද්දිකා ප්ඥන්තන් අනුමෝ දෙත්වා චිරං රක්කං තුළෝකසාාසනං දේවෝ වස්සතුකාලේනේ සස්්‍ය සම්පත්ති හේතුච්ච පීතෝ භවතුළෝ කෝචරාජා භවතු දම්මිකු.